අපි බැලලා අපේ මිත්‍ර රටක් තරහ කරගෙන අපි යුරෝපයේ බැලලා අපේ මිත්‍ර රටවල් තරහ කරගෙන ඊට පස්සේ අද මම දැක්කා දැන් පත්තරේ කියනවා ඉන්දියාවත් මේ යෝජනාවට ඇමරිකාවට සහයෝගය දෙන්නේ කියලා. මොකද මේ යෝජනාව ඇමරිකාවෙන් දාලා තියෙන්නේ නිසා මේ යුද්ධය ඉවරුනාම ඇමරිකා අපේ ලංකාවේ ඉන්න ඇමතිවරු කණ්ඩායමක් ගිහිල්ලා හම්බ වුණා. එදා අපේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභා ලේකම් බැංකු මුහුණු මහත්මයා වුණා. අම්මලා එකඟ වුණා ඒ කමිටුව පත් කරන්න. ඒ කමිටුව පත් කරලා ඉවර වෙලා අපේ රටේ යුද්ධයෙන් පස්සේ අපි කොහොමද මේ රට පුනරුත්ථාපනය කරන්න වැඩි පිළිවෙත් ක්‍රියාත්මක කරන්නේ. මේ ආගමෙන්ම කට්ටියක් ගිහිල්ලා මේකට කැමති වෙලා ආවෙන් පස්සේ මං කන්නේ කවුරු හරි කිව්වා මේ එන කට්ටිය ආවත් එහෙම ප්‍රශ්නයක් මම ලේන්න පුළුවන් කියලා. ඒ බලේ එන කට්ටියගේ වීසා දාන එකද දැම්මා. ඊට පස්සේ අවසානයේදී ඒගොල්ල වෙනම කමිටුවක් පත් කරන ඉවර වෙලා ඊට පස්සේ ධනුෂ්මාන් වාර්තාව කියලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව අපි පිළිගන්නේ නැහැ. අපේ රට ස්වෛරී රටක්. අපේ රට ස්වෛරී රටක් එක්කද අපි වෙනම කොමිෂන් සභාවක් පත් කරගන්නවා කියලා ජනාධිපතිතුමා වෙනම කොමිෂන් සභාවක් පත් කරනවා. එතකොට එදා රෝම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම රෝම ප්‍රක්ෂප්පති නාමයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒක අත්සන් කරේ නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා බැලුවා මේකට අත්සන් කරන දෙව අපේ රටේ හමුදාවේ ඉන්න කට්ටිය එහෙම නැත්නම් ඕන කෙනෙක්ව පිටරට යුදාධිකරණයකට අරන් යන්න පුළුවන්. ඒතකොට ඒකට ඇමරිකාව අත්සන් කළේ තිබෙත් නැහැ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා බැලුවා ඇමරිකාව ඒක අත්සන් කළේ නැහැ. ඒතර ඇමරිකාව අත්සන් කළ තිබුණාන්නේ ඇමරිකාව කියලා තිබුණා අපේ රටේ හොඳ නීති පද්ධතියක් තියෙනවා. කවුරු හරි වැරැද්දක් කරුත් එහෙම අපි අපේ රටේ තියෙන නීති පද්ධතිය තුලින් ඒකට දඬුවම් දෙනවා. ඒක නිසා අපි මේ ඇමරිකාව වගේම ලංකාවේ තොට නීති පද්ධතියක් තියෙනවා. ඒක නිසා ඒකට අපි අත්සන් කරන්නේ නැහැ කියනකොට ඒක අත්සන් කරන්නේ නැහැ. ඒ වගේම අපේ ජනාධිපතිතුමා වෙනම කොමිෂන් සභාවක් පත් කරලා කිව්වා අපි මේ කොමිෂන් සභාවක් පත් කරලා ඉවර කළා අපේ රටේ කවුරු හරි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරදි අපි ඒවත් කටියට දඬුවම් කරවයි කියලා. එතකොට ඒ අනුව උගත් පාඩම් මේ උගත් පාඩම් මා ප්‍රතිසංදානයේ පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පෞගේ දවස් වල නිකුත් වුණා. එතකොට ඇමරිකාව කිව්වේ